අපි දැක්ක ඊයේ දවසේදී බැසිල් රාජපක්ෂ මහත්තයා ලංකාවට එනවා. කොහොමද ඉස්සරහ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහත්මාගේ එහෙම නැත්නම් පොදුජන පෙරමුණේ සහය? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාමත් කිටි කාලෙකින් දැවැන්ත ජයග්‍රහණ රසක් අරගෙන ආණ්ඩුවක් පිහිටවපු පක්ෂයක්. එතකොට අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 120ක් විතර ඉන්නවා. එතකොට පහුගිය කාලේ ගත්තාම සමස්ත චෝදනාවම ආවේ අපේ ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාට සහ ඒ ආණ්ඩුවට තමයි ආවේ මේ මුළු ආර්ථික අර්බුදයටම වග කියන්නට ඕන අපේ ආණ්ඩුව සහ අපි කියලා විශාල වශයෙන් ජනතාව අපිව ප්‍රතික්ෂේප කරන තැනට නැත්නම් අපි පක්ෂයක් හැටියට විශාල තැනකට අපි වැටුණා. හැබැයි මේ අවස්ථාවේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇවිල්ලා දැන්ට යම්කිසි ස්ථාවර තැනකට රට ගෙනියමින් පවතින අවස්ථාවකදී මම හිතන්නේ අපිට ඒ ගෞරවය ඒ ගෞරවයක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඒ ගෞරවය ලැබුණයි කියලා ලැබෙනවායි කියලා අපි හිතන්නේ නැහැ. නමුත් ආණ්ඩුවක් හැටියට ගත්තම ආණ්ඩුවේ කොටස්කාරයෝ හැටියට අපි එකතකින් අපිට සතුටක් තියෙනවා මේ වර්තමාන ජනාධිපතිවරයා ගත්ත යම් යම් පියවරවන් සම්බන්ධයෙන්. මම කියන්නේ හැම එකම 100%ක්ම කෙරුණා 100%ක්ම ජනතාවගේ පැත්තෙන් සුබවාදී තැනකට රට ගියයි කියලා අපි කියන්නේ නැහැ. නමුත් එතුමාගේ ගත උත්සාහයත් එක්කලා යම් කිසි තැනකට රට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි හිතනවා අපේ ඉල්ලීම තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපේ ඉල්ලීම තමයි දැනට අපි හිතනවා මේ රටට ඉදිරියේදී මේ රට මෙහෙවන්න පුළුවන් නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයයි කියලා. ඉතින් අපි අපේ ඉල්ලීම පක්ෂයට ඉදිරිපත් වෙනවා. පක්ෂය තීන්දුවක් ගත්තොත් ඊට වැඩිය හොඳ කෙනෙක් ඉන්නවායි කියලා. දැන් අපි මේ එකකක්වත් පුද්ගල අනුබද්ධ නැහැ. ඉතින් අපි දුම පක්ෂය තීන්දුව කරනවා නම් ඊට වැඩිය හොඳ කෙනෙක් ඉන්නවායි කියලා. ඒ පක්ෂය තීන්දුව කරන කෙනා ඒ කෙනා ඒ පක්ෂයක ඉදිරිපත් කරොත් අපි ඒ සම්බන්ධයෙන් සලකා බලනවා. හැබැයි දැනට අපි හිතනවා මුළු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් බහුතරයක් කියන්නේ ඒ අති විශාල පිරිසක් අපි හිතනවා මේ තත්ත්වෙන් මුදව රට මුදවා ගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට පුළුවන් කියලා අපි හිතනවා. අනික් කාරණාව තමයි දැන් අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණත් වැඩසටහනක් රටට ඉදිරිපත් කළ තියෙනවා. විශාල වශයෙන් ජනතාව පිළිගන්න තත්ත්වයකුත් අපි දැකලා තියෙනවා. ඒක අපි කියන්නේ කවුරු හරි කමන්නේ අපි මේක හැමදාමත් අපිට දැන් ආණ්ඩුවක් හැටියට හැමදාමත් ආණ්ඩුව පවත්වාගෙන යන්නත් බෑ, දිනන්නත් බෑ. පරදින අවස්ථා තියෙනවා, වෙන වෙන අයට අවස්ථා ලැබෙන්න ඕන. එකකට මම එකකට ඒගොල්ලොත් එක එකඟ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දිගින් දිගටම කියන කාරණාව තමයි අවුරුදු 75 30 මේ රටට මේ නිදහසෙන් පස්සේ කෙලිච්ච දෙයක් නැහැ කියලා එහෙම කියන්න බෑ. හැම ක්ෂේත්‍රයකම දියුණුවක් ලැබිලා තියෙනවා. නමුත් අපිට මේ ස්වභාවික සම්පත්තික කළමනාකරණය කරගෙන ආයෝජන අවස්ථා සලසාගෙන අපේ ආර්ථික ශක්තිමත් කියන කාරණාව කරන්න බැරි වෙච්ච එක හේතුවක් තමයි පහුගිය කාලේ වෙච්ච ස්වභාවික හේතුන් වෙන්න පුළුවන්, කොවිඩ් වෙන්න පුළුවන්, නැත්නම් ගත්ත යම් යම් අපේ තීන්දුව తీරන වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි සමහරක් වෙලාවට අපි යුද්ධය අවසන් කරලා ඒ ආයෝජකයන් මේ රටට ආවා, ඒවත් එක්ක අපි වැඩ කටයුතු කරගෙන ගියා. ඒ අපි යම් කාලවලදී රජයන් වෙනස් වුණා. ඉතින් විවිධ හේතු තියෙනවා, විවිධ හේතුත් එක්කලා තමයි මෙහෙම සිද්ධ වුණේ. නමුත් කාටවත් කියන්න බෑ අවුරුදු 75ක් තිස්සේ රට හැම ක්ෂේත්‍රයක්ම හැම ඕනෑම හැම එකක් ගත්තාම ඒ විශාල දියුණුවකට රටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ දැන් අපිට ඒ තත්ත්වයක් තියෙනවා. ඉතින් අපි පහුගේ අපි බලාපොරොත්තු වෙනවා අපේ අපේක්ෂකය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්කලා ඊළඟ රජයක් පිහිටවන්න නැත්නම් බලාපොරොත්තු වෙනවා. අපි ජනතාව ඉදිරියට ඇවිල්ලා කරුණු කියන්න අපිත් බලාපොරොත්තු වෙනවා. අද තාම අපි දේශපාලනය කරන්න පටන් අරගෙන නැහැ. අපි දේශපාලනය කරන්න පටන් අරගෙන නැහැ. ඉතින් මම හිතනවා එහෙම ආවහම ජනතා විමුක්ති පෙරමුණ එයාලගේ කරුණු කියයි. අපි අපේ කරුණු කියනවා. අනිකුත් පක්ෂවලට නැත්තම් වෙනත් සංධාන වලින් නැත්නම් සංවිධාන වලින් අපේක්ෂකයන් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ ආගේ ප්‍රතිපත්ති වැඩපිළිවෙල කියන්න පුළුවන්. ජනතාව හොඳ එක තෝරගනි. නමුත් අද අපි හිතනවා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරු හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි මේක කරන්න පුළුවන්.